උන්වහන්සේ මෙසේද වදාළසේක ස්වර්ග රාජ්‍ය වූ කලී තමාගේ මිදිවත්තට කුලී කරුවන් ගන්නා පිණිස එක් දිනක් අලියුම පිටත්ව ගිය ඉඩම් හිමියෙකුට සමානය. ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලී කරුවන්ට පොරොන්දු වී තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය. උදේ 9ට පමණ ඔහු පිටත්ව ගොස් කඩමණ්ඩියේ වැඩක් නැතිව සිටි තවත් අයෙක් දැක ඔබත් මිදිවත්තට යන්න සෑහෙන කුලියක් ඔබට දෙමි කීය. ඔහු වැඩට ගියහ. නැවත මද්දහනේදීද අපරභාග 3ට පමණද ඔහු පිටත්ව ගොස් එසේම කළේය. සවස 5ට පමණද පිටත්ව ගොස් එහි තවත් සිටිනු දැක ඔබ මෙතන දවස 30 නිකම් සිටින්නේ මන්දැයි ඔවුන් ගින්නසිය. කිසිවෙකු අප වැඩට නොගත් නිසා යැයි ඔහු කීහ. ඔබත් මිදිවත්තට යන්නේ ඔහු ඔවුන්ට කීය. සවස් වූ කල මිදිවත්ත හිමියා සිය කළමනාකාරයාට කතාකොට කුලීකරුවන් කැඳවා අන්තිමට අයගෙන් පටන්ගෙන පළමු වෙන්නා දක්වා ඕන් හැමට කුලිය ගෙවන්නයි කීය. එවිට සවස 5ට පමණ වැඩට ආවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූහ. මුලින්ම වැඩට ගිය අය ආ විට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූහ. එහෙත් ඔහුද එක එක මිනිසා රිදී කාසියක් බැගින් ලැබූහ. එසේ ලැබුව ඔහු ඉඩම් හිමියාට විරුද්ධ දොස් කියමින් මේ අන්තිමට ආය වැඩ කළේ එක පැයක් පමණි. එහෙත් අවුරස්නය නොබලා මුළු දවසේම වෙහෙස මහන්සි වූ අපටත් ඔබ රිදී කාසියක කුලියක්ම ගෙවන්නෙහි යැයි කීහ. එහෙත් ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින් යහළුව මා ඔබට අයුත්ත කරනවා නොවේ. ඔබ මා සමග රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේද? ඔබට දුන් කුලිය රැගෙන යන්න. ඔබට කිවූ ලෙසම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්තය. මා සන්තක දෙයින් මා කැමති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන් දැයි ඇසීය. මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝය.